එක්සැක කියන වෛරස් වර්ගයෙන් තමයි ඇති වෙන්නේ. මේකට අපි කියනවා හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියලා. එතකොට හෑන්ඩ් ෆුට් ඇන්ඩ් කියන්නේ එතකොට අත්වල මේ කකුල්වල ඊට පස්සේ කටේ තියෙනවා. කටේ සාමාන්‍ය තොල බස්සර කරාම බිබිලි බිබිලි වගේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි අල්ලේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටිපතුලේ බලා ගන්න පුළුවන් බිබිලි බිබිලි රතු පාට පොඩි බිබිලි බලා ගන්න පුළුවන්. ඊට අමතරව ධන හිස්වල තට්ටම් ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන්. ඒකෙන් හොක්ලට මේක අඳුර ගන්න පුළුවන් මේ රෝගය. හැම වර්ෂයකම මේ කාලයේදී මේ රෝගය පැතිරෙනවා. දැන් මේක මේ හැම ළමයකටම පැතිරිලා යනවා. අපේ දරුවෝ දෙන්නටත් තියෙනවා. මේ මුළු ඇඟ පුරාම පොඩි බිබිලි දාලා ඒ වගේම කටෙත් දාලා ළමයින්ට කන්නත් බෑ. මේ අධික උෂ්ණත්වයත් එක්ක මේ ඒ විදිහට මේ රෑෂ් එකක් දාන පොඩි අයගේ ඩොක්ටර්ලා කියලා තියෙන්නේ නිතරම මේ බබාලා මේ පොඩි අය නාවන්න මේ පිරිසිදුව තියන්න කියලා. අපි ගොඩාක් දුරට මේ නිතරම පොඩි අය නාවනවා, හොදෙනව කරනවා, දූවිල්ලට යන්න දෙන්නේ. ඒ විදිහට ගොඩක් මේ බබාලා ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් වෛරස් එක පැතිරුණොත් මේ දිගින් දිගටම හැමෝටම බෝ වෙනවා. දැන් මේ ගොඩක් අධික උෂ්ණත්වයේ හින්දා මං බබාලාට එළියට යන්න දෙන්නේ ආවට දිනපතාම නාවනවා. ඒ දෙන්නා මේ ශ්‍රී ලංකාවට ගිය ඇතුළේ තමයි ගොඩක් ශ්‍රී ලංකාවේ අවුවට ගිහිල්ලා ඉන්නකොට ඇඟ පිච්චෙනා වගේ එකක් වෙනවා. ඒ හින්දා අම්මේ අවුවෙන් එළියට යන්න දෙන්නතු ගිය ඇතුළේ තමයි තියාගෙන ඉන්නේ. මෙම රෝගය සම්බන්ධව බිය නොවිය යුතු බවත් වෛද්‍යවරුන් පවසනවා. මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගැනීමට අපි වෛද්‍යවරුන්ගෙන් අසා සිටියා. මේ රෝගය පැතිරෙනවා හුඟක් වෙලාවට ස්පර්ශ වීමෙන්. ඊළඟට තව සමහරලාට ආහාර වලින්, ඊට පස්සේ කෙළ මාර්ගයෙන්, ඊට පස්සේ වෙනත් පාවිච්චි කරන වාජන පාවිච්චි කිරීමෙන්, කෝප්ප විඟම් වගේ දේවල් වලින්, ඊට පස්සේ නිතර ඇඟ සෝදලා අත් හොඳට හොදන්න ඕන නිතරම අවශ්‍ය වෙලාවට නාවන දේවල් ඒව කරොත් අපිට මේ රෝගීන් යම් ප්‍රමාණයකට වැළකෙන්න පුළුවන්. මේක ඉතාම තදින් පැතිරෙන රෝගයක්. සාමාන්‍ය කකුල රෝගයයි මේ හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියන මේ අප කතා කරන රෝගයයි බෙන්කල හඳුර ගැනීම ඉතාම පහසු කාර්යයක්. සුසුකම්ලත් වෛද්‍යවරයෙකුට මේ දෙක වෙනස් වෙන් කරලා හඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසට දින 3 දිනක් විතර වගේ අපිට වාර්තා වෙනවා. ඒ වුණාට මේක මම කියන්න ඕන, මේක මේ අනවශ්‍ය බියක් ඇති කරගන්න රෝගයක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් දවස් 7කින් විතර උපරිම දවස් 14කින් නැතිලා යනවා. ප්‍රතිකාරය නොකළත් මේක ඉබේම හොඳ වෙනවා. කලාතුරකින් කෙනෙකුට, ඉතාම කලාතුරකින් කෙනෙකුට තමයි මේ වෙයි අර මේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම වාර්තා වෙන්නේ නැති තරම්.